टीवी सीरीज बालने का वेनमम पिस्सुवक टीवी सीरीज बालने पुरुदुनु केनेक्ट एकेन मिदेन हरिम अमारुई विदेश माध्य वार्ता करन आकारेट प्रेक्षकयन गोडदेनेक पुरुदुए लाइन्ने रूपवाहिनी माध्य हरहा मे टेलीनाट्य नर्मनवाटत वडा मेवा डाउनलोड करला बलन्न वसरकट टीवी सीरीज विशाल संख्यावक अलुतिन प्रचारय वेनवा अमेरिका एक्सत जनपदय पमनक वसरकट अलुतिन टीवी सीरीज 500कट अधिक प्रमाणयक निर्माणय वेन बवई संधान वेन्ने इंडियानु हा कोरियानु टीवी सीरीज वलट लंकाव तुल उनात विशाल वशयेन प्रेक्षक प्रतिचार तिबेन बव ओब अध्यक्षीमेम दन्नवा एति हेबै लंकाव तुल इंग्रीसी बसिन तिबेन टीवी सीरीज प्रचारय वेनवा तरमक अडुई नमुत पहुगिय काले रूपवाहिनी प्रचारय वुनु एक्स फाइल्स मर्लिन देवचनी निर्माण श्रीलांकिक प्रेक्षकयागे आकर्षणीय दिनागण समत्वुनु विदेशीय विशिष्ट निर्माणयक् එවගේම තමයි 90 දශකයේ විකාශනය වුණු ජපාන ටෙලිසිත්තමක් වන ඔෂින්ද ඒ ආකාරයෙන් ලාංකික ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත් නිර්මාණයක්. 1962 වසරේදී ජෝන් ලොගී බෙයාඩ් විසින් රූපවාහිනිය සොයා ගැනීමෙන් අනතුරුව ලොව පළමු රූපවාහිනී ටෙලි ඩ්‍රාමායක 1928 සැප්තැම්බර් මාසයේදී විකාශනය වුණා. එය ක්වීන්ස් මැසෙන්ජර් යන නමින් තමයි විකාශනය වෙලා තිබුණේ. ගේම් ඔෆ් ස්ට්‍රෝන්ස් තමයි ඉතිහාසයේ වඩාත් සාර්ථකම TV සීරීස් එක කියලා විචාරකයන් හඳුන්වන්නේ. එක්ස් ෆයිල්ස් गेम ऑफ थ्रोन्स वगे टीवी सीरीज क्या ना आप योपटे विश्वलोक्य तुरीन मीटे कालीन कारणों के नाम इतिंग अदा आप योपटे में कारणों के नियन सोधा नाम देने ईटन नोदे बेनी एका कोटसाक बैलुवत दिगिन दिकटे मबाला नहीं देना तवात विशिष्ट टीवी सीरीज दहायक पिलिपंद विस्तराई अंक दहाय बैंड ऑफ ब्रदर्स දෙදහස් 21 වසරේදී විකාශනය වුණු මේ මිනි ටීවී සීරීස් එක අධ්‍යක්ෂණය කළේ ප්‍රකට නළු ටොම් හැන්ක් සහ ජුරාසික් පාර්ක් අධ්‍යක්ෂණය කළ ස්ටීවන් ස්පීල්බර්ග් විසින්. දෙවැනි ලෝක යුද්ධ සමය අවසාන භාගයේ ඇමරිකානු බට කණ්ඩායමක් වන ඊසි කම්පැනි නම් කණ්ඩායම යුරෝපයේ යුද පෙරමුණේදී මුහුණ දෙන බිහිසුණු අධ්‍යක්ෂින් වටා ගෙතුණු සත්‍ය සිදුවීම් දාමයක් ඇසුරෙන් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඊසි කම්පැනි බට කණ්ඩායම සැබෑ ලෙසම ඇමරිකානු 101 වන ගුවන් අංශයේ 506 වන පැරෂුට් කණ්ඩායම ලෙස 1942 සිට 1945 දක්වා යුරෝපයේ මෙහෙයුම් කටයුතු වල නිරත වෙලා ඉඳලා තියෙනවා. ඔවුන් මුහුණ දුන් බිහිසුණු අධ්‍යක්ෂින් පාදක කොටගෙන 1992 දී ස්ටෙෆන් ඇම්බ්‍රෝස් විසින් බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් නම් කෘතිය නිර්මාණය කර තිබුණා. අන්න ඒ කෘතිය තමයි මේ ටීවී සීරීස් එකට පාදක වුනේ. ඇමරිකානු ඩොලර් මිලියන 125ක වියදමකින් නිර්මාණය වූ මෙය එපිසෝඩ් 10ක කතාවක්. ඩේමියන් ලෙවිස් රොන් ලිවිංස්ටන් আদি ප්‍රකට රංගන ශිල්පීන් රංගනින් දායක වූ මේ ටීවී සීරීස් එක ලෝකේ පුරා ප්‍රේක්ෂකයන් අතර වඩාත් කතාබහට ලක් වුණු නිර්මාණයක්. ඔබ මේ කලින් නරඹා නැත්නම් අදම මේ නරඹන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ ඉක්මනින් බලලා ඉවර කරන්න පුළුවන් ඊටම ලස්සන නිර්මාණයක්. 2001 වසරේ හොඳම කෙටිමාලා නාටකයේ සඳහා වන එමි සම්මානය ජයග්‍රහණය කළෙත් බෑන් ඔෆ් බ්‍රදර්ස් ටීවී සීරීස් එකයි. අංක 9 ද ක්‍රවුන් දෙවැනි එලිසබෙත් රජනගේ කුඩා කාලයේ සිට මේ දක්වා කතාන්දරය ඉතාම විචිත්‍රවත් ලෙස දිගහරින මේ කතාව පීටර් මෝගන් නම් අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක්. මේ විකාශනය වූයේ 2016 වර්ෂයේ වන අතර ලොව වැඩිම වියදමක් දරා නිර්මාණය කළ ටීවී සීරීස් වලින් එකක් ලෙසත් ද ක්‍රවුන් සැලකෙනවා. සීසන්ස් 4ක් පුරාවට එපිසෝඩ් 40ක් ලෙස විකාශනය වූ මෙහි එක් එපිසෝඩ් එකක් සඳහා වියදම් කොට ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 13ක්. එලිසබෙත් රජනගේ ජීවිතයේ විවිධ අවස්ථා සහ ඒහා බඳුණු සිද්ධිදාමයන් වටා මේ මාලා නාටකය ප්‍රේක්ෂකයාට කුතුහලය ඇතිවන ආකාරයෙන් නිර්මාණය කොට තිබෙනවා. එලිසබෙත් රජනගේ චරිතයට ක්ලෙෆියා ෆ්ලෝයි හා ඔලිවියා කොල්මන් රංගනින් දායක වන අතරම රාජකීයන්ගේ ජීවිතය හා බඳුණු සංස්කෘතිය මේ ටීවී සීරීස් එකේ ඉතා සියුම්ව විග්‍රහ කරනවා. ඇත්තටම කිව්වොත් මේක ගොඩක් දේවල් අලුතෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන් ටීවී සීරීස් එකක්. 2017 වසරේදී වසරේ හොඳම ටීවී සීරීස් එකට හිමිවන එමි සම්මානය දිනා ගැනීමටත් මෙය සමත් වුණා. අංක 8 ER 90 දශකයේ ලෝකේ පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් සෞඛ්‍ය අංශයේ රැකියාවල නිරත වන වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කතා මාලාවක් වන මෙය මුලින්ම විකාශනය වූයේ 1994 වසරේදී. වෛද්‍යවරයෙකු මිචෙල් ක්‍රිස්ටන් තමයි මේ ටීවී සීරීස් එක අධ්‍යක්ෂණය කළේ. එපිසෝඩ් 331ක් සීසන්ස් 15ක් පුරා විකාශනය කරපු මේ කතා මාලාව වෙනස්ම ආකාරයේ නිර්මාණයක්. වෛද්‍යවරුන් සහ හෙදියන් සිය රැකියා කටයුතු අතරතුර මුහුණ දෙන කටුක අත්දැකීම් ගැනත් පුද්ගලික ජීවිතය සහ රැකියා ජීවිතය සමබර ලෙස පවත්වා ගැනීමට දරන උත්සාහය ගැනත් මේ ටීවී සීරීස් එක හරහා මිචෙල් ක්‍රිස්ටන් ඉතාම සංකීර්ණ ලෙස ගෙනහැර දක්වනවා. ලෝ පුරා අසීමිත ජනප්‍රියත්වයක් ලබපු මේ නිර්මාණය එමි සම්මාන 23ක් ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඒ වගේම තමයි මේ නිර්මාණයත් විශාල වියදමක් දරලා හදපු එකක්. එක එපිසෝඩ් එකකට ඇමරිකානු ඩොලර් මිලියන 13ක් වැය කළා කියලා සඳහන්.
ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඔබ මේ TV series එක තාමත් බලලා නැත්නම් අදම බලන්න පටන් ගන්න මොකද ඔබට වෙනස්ම අත්දැකීමක් මේ තුලින් ලබා ගන්න පුළුවන් නිසා අංක 7 The Sopranos 1997 වර්ෂයේ සිට 2007 වර්ෂය දක්වා HBO මාධ්‍යාලය විසින් විකාශනය කළ TV series එකක් टोनी सोप्रानो नाम अमेरिकानो इताली पाताल काली नायकया उगे नीति विरोधी क्रियावान सह सिय पुद्गलिक जीवितय समबरव तबा गनिमिन कटयुतु किरीमट उत्साह गन्न आकारय विविध कोणयन्गेन पेन्वन सुपिरी गणय निर्माणयक लेस मे लोव पुरा इमहा जनप्रियत्वयट पत्वुना सीजन्स 6क पुरा एपिसोड 86क लेस विकासनय वु मे टीवी सीरीज एक डेविड चेस नाम अध्यक्षकवरयागे निर्माणयक 2004දී සහ 2007දී වසරේ හොඳම TV series එකට හිමි එමි සම්මානය ඇතුළු ලෝක පුරා සම්මාන උළෙලවල් වලින් සම්මාන 106ක් ජයග්‍රහණය කිරීමට මෙය සමත් වුණා. ඔබට සත්‍ය ජීවිතයේ ත්‍රාසජනක අත්දැකීමක් ලබා දීමට මේ TV series එක සමත් වනවා නොඅනුමානයි. ජේම්ස් ගැන්ඩෝල්ෆිනි සොප්‍රනෝස් චරිතයට විශිෂ්ට ලෙස රංගනයෙන් දායක වූ මේ නිර්මාණය ඔබ නැරඹිය යුතුම TV series ගොන්නට එකතු කරගත යුතුයි. තවත් පිස්සු හදන නිර්මාණයක් කියලා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් අන්න ඒ හේතුව නිසායි. अंक हायर सी एक्वामैन सिनेमा पट रंगणीन दायक वो सुपिरी नलु जेसन मोमोआ प्रधान चरित्र पनपोन में सुपिरी टीवी सीरीज एक दिदास दहा नवे वसरे दी तमाय विकाश में आरंभ कले पालमु सीजन ने केम हिट का कुनु सी कथा माला है स्टीवन नाइट नम मिनिमार करुवा विसिन प्राचित फ्रांसिस लोरन विसिन अध्यक्ष ने कले सुपिरी गने टीवी सीरीज एक ओब टीवी सीरीज बलन वेडी कैमेत्ताक नेत्ता मे टीवी सीरीज एक बलन पटांगन ताम पलवेनी सीजन ने क्या निसा ओबटत ए आलुक में अध्यक्षीमा फेरे පළවෙනි සීසන් එකේ එපිසෝඩ් 8ක් මේ වෙද්දි රිලීස් වෙලා තියෙනවා. අධික වියදමක් දාලා නිර්මාණය කළ මෙහි එක එපිසෝඩ් එකකට ඇමරිකානු ඩොලර් මිලියන 15ක් වැය කරලා තියෙනවා. දෙවැනි එපිසෝඩ් එක රූගත කිරීම අතරතුර COVID-19 වඳුර ආපු නිසා දැනට රූගත කිරීම නතර කරලායි තියෙන්නේ. ඇල්කනි ගෝත්‍රිකයන් සහ එහි රණශූරයෙක් වන බාබා වොස්වටා ගෙතන මේ නිර්මාණය ඇත්තම ඉතාම ත්‍රාසජනක TV series එකක්. අංක 5 Vikings 2013 වසරේ සිට රූපවාහිනී විකාශනය ආරම්භ කළ Vikings TV series එක මේ වෙද්දී සීසන් 6ක් පසු කර ගොස් තිබෙනවා. එපිසෝඩ් 79ක් විකාශනය වී ඇති Vikings TV series එක මයිකල් හාට් නම් අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ක්‍රෙවිස් ෆිමෙල්, කැතරින් වෙනික් සහ ක්ලයිව් ස්ටැන්ඩන් ආදී ප්‍රකට නළු නිළියන් රසක් රංගනයෙන් දායක වන ත්‍රාසජනක නිර්මාණයක්. ස්කැන්ඩිනේවියානු වයිකින් වරුන් සහ ඔවුන්ගේ වීරත්වය පිළිබඳ නිර්මාණය වූ හොඳම TV series එක ලෙසයි මෙම නිර්මාණය සැලකෙන්නේ. Vikings තවමත් අවසන් වී නැති නිසා ඔබට දැන්ම බලන්න පටන් ගත්තොතින් එය අලුත් අත්දැකීමක් වේවි. මේ නිර්මාණය මේ වනතෙක් අතිසාර්ථක TV series එකක් ලෙසයි හැඳින්වෙන්නේ. Vikings seasons 6ටම ඇමරිකානු ඩොලර් මිලියන 40ක් වියදම් කරලා ඇමරිකානු ඩොලර් මිලියන 90ක ලාභයක් මේ වෙද්දී උපයලා තියෙනවා. ඒ වගේම තමයි මේ මාලා නාටකයේ ලෝක පුරා සම්මාන 31ක් ජයග්‍රහණය කරන්නත් සමත් වෙලා තියෙනවා. අංක 4 Paul Dark ඔබ ජීවත්ව සිටියේදී ඔබේ ආදරණීයන් සහ සමාජය ඔබ මියගොස් ඇතැයි විශ්වාස කරනවා නම් ඔබට කුමක් සිදුවේද? ඇත්තටම කිව්වොත් ඒක කුතුහලය දනවන කාරණයක්. ඒ වගේමයි සංවේගයටත් කාරණයක්. Paul Dark ගෙතෙන්නේ එවැනි සිදුවීමක් වටා. ඇමරිකානු විප්ලවයෙන් මියගොස් ඇතිබට විශ්වාස කරන Paul Dark නම් පුද්ගලයා විප්ලවයේ අවසානයෙන් පසුව නැවත සිය ගමට එනවා. ඒ වෙද්දී ඔහුගේ පෙම්වතිය ඔහු මිය ගියා යයි සිතා වෙනත් කෙනෙකු සමග විවාහ ගිවිසගෙන ඉවරයි. ඒ වගේම ඔහුගේ පියාත් මිය ගිහින් ඔහුගේ දේපොළ විකුණලා දමලා කොටසක් ජනාවාස වෙලා නැවත ජීවිතය ගොඩනගා ගන්න වෙහෙසෙන මේ පුද්ගලයාගේ කතාව තමයි ඩෙබි හෝස්ෆිල් නම් අධ්‍යක්ෂකවරයා හරිම ලස්සනට TV series එකක් තුලින් ගෙන හැර දක්වන්නේ 2015 වසරේ ඉඳන් 2019 වසරේ දක්වා සීසන්ස් 5ක් විදිහට විකාශනය වූ මේ TV series එකට පුංචිතිරේ ප්‍රකට නළු නිළිය යුගලක් වන ඒඩන් ටර්නර් සහ හේඩා රීඩ් රංගනයෙන් දායක වුණා Paul Dark ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය අතිශයින්ම දිනාගත් ඉතාම සුන්දර නිර්මාණයක් අංක 3 The Girlfriend Experience ටිකක් සරාගී අත්දැකීමක් විඳින්න කැමති ඔබට හොඳම නිර්මාණයක් විදිහට මේක හඳුන්වන්නට පුළුවන්. මේක සුවිශේෂී කතාවක්. ක්‍රිස්ටින් රීඩ් නම් නීතිවේදී ශිෂ්‍යාව සිය වියදම් පියවා ගැනීම සඳහා ධනවත් පුද්ගලයන්ගේ පෙම්වතිය ලෙස ඔවුන්ට සේවය සපයනවා. මේ සිදුවීම වටා තමයි මේ කතාව දිගහැරෙන්නේ. ඇය ඔවුන්ගේ අවශ්‍යතා සපුරමින් ඔවුන් සමග විවිධ උත්සවවලටත් ඔවුන්ගේ පෙම්වතිය ලෙස සහභාගී වෙමින් ගෙවන ජීවිතය මේ TV series එකේ හරි සියුම් ලෙස දිගහැරෙනවා. 2016 වසරේ විකාශනය ආරම්භු මේ සීරීස් එක දැනට සීසන් 2ක් පසු කරලා හමාරයි. තුන්වෙනි සීසන් එක COVID-19 වසංගත තත්ත්වය නිසා රූගත කිරීම අතරම මග නතර වෙලා තියෙනවා කියලාත් විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ ක්‍රිස්ටින්ගේ චරිතයට පනරපෝන රෙලේ කෝ 2017 වසරේ ඩ්‍රාමා සීරීස් එකක හොඳම නිළියට හිමිවන ග්‍රේසි ඇලන් සම්මානයත් දිනා ගැනීමට සමත් වුණා. අතිවිශාල ජනප්‍රියත්වයක් හිමුණු මේ TV series එක ඇත්තටම ඔබව පිස්සු වට්ටන්න පුළුවන් TV series එකක් කියලා අපිට පැහැදිලිවම කියව හැකියි.
අංක 2 ස්පාටකස් 2010 වසරේ විකාශනය ආරම්භ කළ මේ TV series එක Game of Thrones තරම්ම ලෝකයේ පුරා ඉතාම ජනප්‍රියත්වයට පත් වුණු සුවිශේෂී නිර්මාණයක්. Seasons 3ක් පුරා episodes 39ක් සහ තව කුඩා mini TV series එකක් ලෙසත් විකාශනය වූ ස්පාටකස් ස්ටීවන් නයිට්ගේ අධ්‍යක්ෂණයක්. ක්‍රිස්තුපූර්ව 73-71 සමයේ රෝම අධිරාජ්‍යයට එරෙහිව පහළුන්ගේ නැගී සිටීම මේ series එක පුරාවට ඉතාම විචිත්‍රවත් ලෙස විකාශනය වෙනවා. එවෙන්ම ස්පාටකස් ලෝකයේ පුරා රටවල් විශාල සංඛ්‍යාවක විකාශනය කරලා තිබෙනවා. 2012 වසරේදී IGN Summer Awards හි වසරේ ජනප්‍රියතම TV action series එක සඳහා වන මහජන සම්මානයත් 2013 වසරේ IGN Summer Awards වල වසරේ හොඳම action TV series එක සඳහා වන සම්මානයත් දිනා ගන්න ස්පාටකස් කතාමාලාව සමත් වුණා. ඇත්තටම ස්පාටකස් ත්‍රාසජනක නිර්මාණයක්. දැන් මේ විකාශනය වෙලා අවසන් නිසා ඔබට සම්පූර්ණ series එකම download කරගෙන එක දිගට බලන්න උනත් පුළුවන්. අංක 1 Breaking Bad විදේශ වෙබ්බඩවි වාර්තා කරන ආකාරයට Breaking Bad කියන්නේ පුංචි තිරයේ බිහි වූ විශිෂ්ටතම නිර්මාණවලින් එකක්. අවුරුදු 50ක් වයස ඇති පිළිකාවකින් පෙළෙන රසායන විද්‍යා ගුරුවරයෙක් ඔහුගේ ශිෂ්‍යයෙකු සමග එකතු වෙලා ඔහුගේ මරණයට පෙර සිය පවුලේ ආර්ථික තත්ත්වය ස්ථාවර කිරීම සඳහා විවිධ නීති විරෝධී කටයුතු වල නිරත වෙමින් මුදල් උපයන ආකාරය පිළිබඳ දැක්වෙන ත්‍රාසජනක නිර්මාණයක් තමයි මේක. ලෝකෙ පුරා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් මේ සුන්දර නිර්මාණය ඔබට වෙනස් විදිහ අත්දැකීමක් ලබා දෙනවා නොඅනුමානයි. Vince Gilligan විසින් 2008 වසරේ නිර්මාණය කළ මේ සීසන් 5ක් පුරා එපිසෝඩ් 62ක් විකාශනයට එක් කළා. Bryan Cranston, Anna Gunn, Aaron Paul හා Dean Norris වැනි පුංචි තිරයේ ප්‍රකට නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වූ Breaking Bad 2014 සහ 2013 වසරවල ලෝකයේ හොඳම TV series එකට හිමිවන Emmy සම්මානයත් 2014 වසරේ ලෝකයේ හොඳම TV series එකට හිමිවන Golden Globe සම්මානයත් දිනාගත්තා. මේ විශිෂ්ට රංගනයක නිරත වන Bryan Cranston 2008, 2009, 2010 සහ 2014 යන වර්ෂවල හොඳම නළුවාට හිමිවන Emmy සම්මානයෙන් පිදුම් ලැබුවා. ලෝපුරා සම්මාන විශාල සංඛ්‍යාවකින් පිදුම් ලැබූ මේ විශිෂ්ට නිර්මාණය ඔබ තවමත් නරඹලා නැත්නම් අදම නරඹන්න පටන් ගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් අපි මේ කිව්වේ මේ ලෝකේ මේ දක්වා බිහි වුණු සුපිරිම TV series වලින් අතලොස්සක් විතරයි. බලන්න ගත්තොත් ඉවර කරලා මිසක් පස්ස බලන තවත් විශිෂ්ට කතා මාලා විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා ඔබේ හිතේ තියෙන හොඳම TV series පෙළ ගැස්ම comment section එකේ දාගෙනම යන්න කියලා. එතකොට අපි හැමෝටම පුළුවන් ඒ දේවලුත් ඉක්මනින්ම රස විඳින්න. තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. තවත් කෙනෙකුට පේන මේ වීඩියෝ එක share කරන්නත් ඔන්න මතක් කරන්න එපා. තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. ඉතින් රැඳිලා ඉන්න දෙකටම විශ්ම ලෝකයක් දෙක්ක. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.